ආගමික ආශිර්වාදය හැම වෙලාවෙම හැම තැනටම අවශ්‍යයි. ඒත් මේ වගේ වෙලාවක ආගමික ආශිර්වාදය ලබා ගන්න ක්‍රමය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපි දුටුවා 60-70 ගණක් එකට එකතු වෙලා තමන්ගේ ආගමික වතාවන් සමරන වෙලාවල්. ඒ වගේම අපි දුටුවා පිට රටින් ඇවිදිලා ආගමික මෙහෙයවල් පවත්වපු අවස්ථා. අද වෙනකොට ඒ ස්ථාන දෙකම සීල් තියන්න තරම් මුළු ගම්මානෙම අනතුරකට ලක් වෙලා තියෙනවායි කියලා ප්‍රකාශයට පත් කරන්න රජයට සිද්ධ වුණා. මම කියන්නේ ආගමක් දහමක් ගැන විශේෂ කරලා නෙවෙයි. අපි පිරිත් කිව්වත් මහ ජනතාව එකට එකතු කරලා බෝධි පූජා තිබ්බත් එය පවා අනතුරුදායකයි. මේ වෙලාව රජය මේ වෙලාව සෞඛ්‍ය බලධාරීන් ඉතාම ආචාරශීලී විදිහට ඉතාම අවශ්‍ය විදිහට කියන්නේ මොකද්ද? තනියම ඉන්න, ගෙදර ඉන්න. අපි එන්නම් ගෙදර ඉන්න. ඒකනේ පණිවිඩය කියන්නේ. ඒ හින්දා ආගමික වතාවත් සිද්ධ කළත් ආශිර්වාදේ ලබා ගත්තත් නූල් පැන් අතින් අතර යවන්න ගියාම මේක තවදුරටත් බෝ වෙන්න පුළුවන්. එහෙනම් තමන් ඉන්න ආගමික ස්ථානයේ ඉඳගෙන තමන්ගේ ආගම අදහන්න පුළුවන්. හැම කෙනෙකුටම තමන්ගේ පන්සලක් කරගන්න පුළුවන්. තමන්ගේ කාමරේ පන්සලක් කරගන්න පුළුවන්. තමන්ගේ කාමරේගේ පල්ලියක් කරගන්න පුළුවන්. යාඥා ගෘහයක් බවට පත් කරගන්න පුළුවන්. තම තමන් හුදකලාව ආගමික ඇදහිම කරන එකේ කිසි වරදක් නැහැ. මෙතන ඉල්ලා සිටින්නේ ආගමික කටයුතු ආගමික ඇදහිම් නොකරන්න නෙමෙයි. ආශිර්වාදේ පුළුවන් තරම් ඉල්ලන්න. දෙවියන්ගෙනුත් බුදුන්ගෙනුත් ඉල්ලන්න. බෝධියෙන් ඉල්ලන්න. හැම තැනකින්ම ආශිර්වාදේ ඉල්ලන්න. ආරක්ෂාව ඉල්ලන්න. හැබැයි තනියම. මේ වෙලාව අනිත් අයගේ ආගමික හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ශ්‍රද්ධාව එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒක නිසා ඉතාමත්ම හුදකලා වෙලා තම තමන්ගේ ආගමික ඇදහිම් ඉෂ්ට සිද්ධ කර ගැනීම, ආචාරශීලීව මෛත්‍රී ප්‍රාර්ථනා කිරීම, ආචාරශීලීව අනිකා ගැන සිතා තමන්ගේ ආගමික කටයුතු ඇදහිම, ආචාරශීලීව රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ආරක්ෂක හමුදාවන්ගේ ඉල්ලීම් වලට කන් දීම ජනතාවක් හැටියට අපේ වගකීමක්. එයින් මිදෙන්න උත්සාහ කරන්න එපා. කරුණා කරලා රට ගැන හිතලා හුදකලා වෙමු. තනිවම ඉමු. බණ භාවනාවක් කරමු. යාඥාවක් පූජාවක් කරමු. වන්දනාවක් කරමු. තනියම දෙන්නෙක් එක්ක එක්කහුණත් මේක රහසක් කටින් කටට යනවා වගේ, රහසක් කනින් කනට යනවා වගේ, රහස පැතිරෙනවා වගේ, ඇත්ත වශයෙන්ම පැතිරෙන වෛරසයක්. ඒක නිසා හුදකලා වීම අත්‍යවශ්‍යයි. ආගමික කටයුත්තක් වෙනුවෙන්වත්, මළගයක් සඳහාවත්, මගුල් ගයක් සඳහාවත්, උත්සව පූර්ව කටයුත්තක් සඳහාවත් මේ වෙලාව අත්‍යවශ්‍යයි. කල්ලි ගැහිම අත්‍යවශ්‍යයි, කණ්ඩායම් ගැහිම අත්‍යවශ්‍යයි. හින්දෙන සිතෙන අනුමත කළ හැකි කිසිදු අවස්ථාවක් නැති බව අවධාරණය කරගත යුතුව තියෙනවා. තෙරුවන් සරණයි. සෑම දිනාටම නිරෝගී සම්පත ලැබේවා.